රසට කෑම හදන්න පුළුවන් ගෘහණයක් නම් ඒ ගෘහණයට අනිවාර්යයෙන්ම ගෙදර හැම කෙනෙක්ම වගේ ආදරය කරන්න පටන් ගන්න. ඒ නිසාම අපි කැමතිනේ එක එක විදිය වස් රස කෑම හදන්න. ඔන්න ඒ අයට මේ වීඩියෝ එක නම් හරිම විශේෂයි. ඉතින් අද අපි හදන්න යන්නේ චීන ක්‍රමයට රසම රස වම්බටු එක. මේ වම්බටු එක හදනකොට අපිට වැදගත් වෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි සුදුළුණු. කොහොමද සුදුළුණුත් එකතු කරලා වම්බටු එකක් හදන්නේ? ඒක ටිකක් වෙනස් දෙයක්. ඉතින් මේ වෙනස් දෙය අපිට කියලා දෙන්න හැමදාම වගේ අපිත් එක්ක එකතු වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි හැමෝම ආදරය කරන ප්‍රවීණ සුපවේදිනී අනෝමා විජේසිංහ මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. අද අපි මේ හදන්න යන රෙසිපි එක මොකක්ද? අපි වම්බටු වලින් රස කෑමක් හදන්න යන්නේ. සාමාන්‍යයෙන් වම්බටු කවුරුත් ආසයිනේ කන්නේ. මේකේ විශේෂත්වය තියෙන්නේ අපි ගොඩක් සුදු ලුණු දාලා ගොඩාක් රසට හදනවා. මම හිතන්නේ ඔයගලන් කවුරුත් හදලා බලන්න ඕනේ. ගෙදර අය කවුරුත් කැමති වෙයි. හරි. එහෙනම් පරක්කු නෝ රෙක්මෙන්ට් එක අපි පටන් ගමු. මොනවද ඉස්සලාම මේ රෙසිපි එකට අපිට අවශ්‍ය වෙන්නේ කියලා අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. අපිට මේ වගේ වම්බටු ටිකක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි අපි ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. නමුත් අපි ෂැලෝ ෆ්‍රයි කරනවා. නිකන් තෙල් ටිකක් දාලා අපි බැද ගන්න. ඒකට අවශ්‍ය තෙල් ටික. ඊට පස්සේ කෝන් පිටි. කෝන් ෆ්ලා කියන්නේ ඒක ඕනේ. මම මේක කපන්නේ කොහොමද කියලා ඔයගලන්ට පස්සේ කියලා දෙන්න. මෙතන තියෙන්නේ මේ ඔක්කොම අපි සෝස් එකක් හදන්න ඕන ජාති තමයි තියෙන්නේ. මෙතන තියෙනවා වතුර මිලිලීටර් 150, විනාකිරි, චීන විනාකිරි, නැත්නම් අපි ලංකාවේ විනාකිරි ගන්නවා නම් තේ හැඳි භාගයක්, ප්‍රතිපින තේ හැඳ, සීනි මේස හැඳි භාගයක්, තල තෙල් මේස හැඳක්, ඊට පස්සේ සෝයා සෝස් මේස හැඳි එකමාරක්. මේ වතුරට මේ ඔක්කොම එකතු කරලා අපි සෝස් එකක් හදාගන්නවා. ඊට අමතරව අපි මෙතන ලූණු කොළ, සුදු ලුණු නම් බික් පහක් හයක් හීනියට මේ වගේ කපා ගන්න ඕනේ. තායි මිරිස් තියනවා නම් ඒක ලා සාමාන්‍යයෙන් චීන කෑම වලට දාන්නේ තායි මිරිස්. මේ නම් තියෙන්නේ අපේ කොච්චි. ඒක උනත් කමන්නේ අවු මිරිස් උනත් ගන්න පුළුවන්. ඉඟුරුත් නිකන් අඟලක විතර කෑල්ලක් හීනියට කපාගෙන තියෙන්නේ. ඊට අමතරව අපිට කෝන් පිටි මිශ්‍රණයක් හදා ගන්න තියෙනවා. කෝන් ෆ්ලවර් මේස හැඳි එකකට, වතුර මේස හැඳි එකක් දාලා දිය කරගෙන මේක අර මේ අපි හදන සෝස් එක උකු කරගන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ වම්බටු ටික කපා ගන්න ඕනි කියලා. අපි සාමාන්‍යයෙන් වම්බටු මෝජයකට වගේ කපන විදියටම තමයි. නමුත් ඊට වැඩිය ටිකක් මහත්තර කැපුවොත් මේ සෝස් එක කෝට් වෙලා ඒකනම් චොප්ස්ටික් එකෙන් කනකොට චොප්ස්ටික් එකට අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපි කපන්නේ. ටිකක් ටිකක් ලොකුවට මේ වගේ ටිකක් මහත්තට. මේ වගේ අපි කපා ගමු අනිත් ඒවත්. මේ වගේ කපා ගත්තම අපි කරන්නේ කෝන් ෆ්ලවර් එහෙම දාලා කෝන් පිටි ටික අපි ගන්න වම්බටු වල ප්‍රමාණය හැටියට දාන්න ඕනේ. දාලා ඉතින් මෙහෙම පොඩ්ඩක් මේ වගේ හොඳට මේකට කෝට් වෙන්න ඕනේ. හොඳට ගෑවෙන්න අපි ලුණු කිසිම දෙයක් දැම්මේ නැහැ. දැන් මේකට ලුණු දැම්මොත් මේක වතුර හැදෙනවානේ. කෝන් පිටි විතරමයි අපි දැම්මේ. කෝන් පිටි විතරමයි දැම්මේ. මේ කෝන් පිටි වල දාන්න එතකොට ලස්සන බ්‍රවුන් වගේ පාටක් එනවා. දැන් අපි කරන්නේ මේක තියලා පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දානවා. ගැඹුරු තෙලේ නෙමෙයි අපි බදින් තෙල් ටිකක් දාලා මේ වගේ මේක ඔන් කරලා මේ වගේ තෙල් එකට දාලා අපි පොඩ්ඩක් ඒක ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. චුට්ට කඩු කරගමු. අපි වම්බටු ටික ටිකක් ලොකුවට කපාගෙන එකට කෝන් පිටි එකතු කරලා මේ වගේ චුට්ටක්
ගෑරුපුකින් හරි හැන්දකින් හරි පොඩ්ඩක් මේක හරෝහරු බැදගන්නවන් අපි අර වම්බුට මෝජවලට වගේ හදනකොට ගොඩක් දුඹුරු පාට වෙන්න බදිනානේ එහෙම බදින්න ඕනේ නැහැ මේක වම්බුට හරි ඉක්මනට තැම්බෙනස්නේ ලස්සන වම්බුට වල පාටක් තියෙනවා නමුත් තැම්බිලා මෙන්න මේ ගාන්ට තමයි අපි මේක හදාගන්න ඕනේ මේ බලන්න මේ අර කෝන් ෆ්ලෝර් දාපු නිසා තමයි ලස්සනට අර දුඹුරු පාටක් කියලා තියෙන්නේ ඒ වගේම දැන් මේක මේ විදිහට මේ තැම්බෙනකොට බැදෙනකොට හරි හොඳ සුවඳක් එනවා නේ හොඳ සුවඳක් එනවා අපි ඇත්තටම බැදෙනවා කියන්නේ ගොඩක් අර දුඹුරු පාට කරගන්නේ නැහැ අපි ඇත්තටම තෙලේ යන්තම් තම්බ ගන්න එකක් තමයි මේ අපි කරන්නේ මම ඉතින් හැමදාම හදන වම්බුතු වලට වෙනම විදිහකට වෙනස්ම හැඩයක් දීලා වෙනස්ම රසක් දීලා තමයි ඔන්න අද අපි හදන්නේ මේ විදිහට හදලා බලන්න අපි දැන් මෙහෙම තෙලේ බැද්දට සමහරක් ඉන්නවනේ තෙල් කන්න හොඳ නැති අය දැන් ගොඩක් වෙලාවට චයිනීස් රෙසිපීස් වල මේ වගේ බදින දේවල් තියෙනකොට වම්බුතු වගේ මම නම් කරන්නේ මෙහෙම කරන්නේ නැහැ මම කරන්නේ කෝන් පිටි දාන්නේ නැහැ ලුණු ගම්මිරිස් දාලා හොඳට අත ගාලා ස්ටීම් කරනවා ස්ටීම් කරලා ඊළඟට මේක හදන විදිහටම තමයි සෝස් ටික හදලා දානවා කවලම් කරනවා අර අර තෙල් නැති එක විතරයි තියෙන්නේ තියෙන තෙල් කන්න කැමති නැති අයට මම හිතන්නේ මේ විදිහට හදාගත්තොත් හොඳයි කියලා අපි වම්බුටු ටික නම් බැදලා ඉවරයි හොඳ සුවඳක් එනවානේ දැන් අපි සෝස් එක හදාගමු දුවට පුළන්ද මේ ටික දාලා එකතු කරගන්න මේ වතුර මිලිලීටර් 150ට සෝයා සෝස් ඔක්කොම ටික දාන්න මේ සැඳ එකමාරක් විතර ඊට පස්සේ තල තෙල් සෙසමි ඔයිල් තේ හැඳි භාගයක් සීනි මේස හැඳි භාගයක් චයිනිස් විනිග විනාකිරි තේ හැඳක් තියෙන්නේ හැබැයි අපිට පුළුවන් ලංකාවේ අපි පාවිච්චි කරන ඕන විනාකිරි ජාතියක් තේ හැඳි භාගයක් විතර ගන්න. අද අපේ විනාකිරි ගොඩක් ඇඹුල් රස හින්දා ඕක හොඳට සීනි ටික දිය වෙනකන් අපි ඔක කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක හදාගන්න කෝන් ෆ්ලෝර් වතුර. ඊට පස්සේ අපි කෝන් ෆ්ලෝර් වතුරයකට කෝන් ෆ්ලෝර් දාලා එකක් දිය කරගන්න ඕනේ. ඒකෙන් තමයි අපි මේක උකු කරගන්නේ සෝස් එක. ඔය ලෑස්ති කරලා තියාගෙන තමයි අපි තෙල් ලිපේ තියාගන්න ඕනේ. ඒක හොඳට තියක. මතක තියාගන්න මේ වතුර ගන්නකොට හැමතිස්සෙම කියන්නේ කාමර උෂ්ණත්වයේ තියෙන වතුර තමයි ගන්න ඕනේ. උණු වතුර ගන්නකො උණු වතුර දැම්මොත් කෝන් ෆ්ලෝර් දිය කරගන්න බෑ ගල් වෙනවා. දැන් හරි අපි සෝස් එක හදාගෙන ඉවරයි ඊට පස්සේ කෝන් ෆ්ලෝර් ටිකත් හරි ඊළඟට අපි කරන්නේ මේකට තෙල් ටිකක් දාලා ගොඩක් තෙල් ඕනේ අපිට දාලා මේක ඔන් කරගන්න ඕන ලිප අපි මේකේ සුදු ලුණු ඉඟුරු හොඳට ටිකක් බැදගෙන තමයි මේ සෝස් ටික දාන්නේ තෙල් ටික රත් වෙනාම පොඩියට කපාගත්ත සුදු ලුණුයි ඊට පස්සේ ඉඟුරු මිරිස් එහෙම දාන්නේ අපි අන්තිමට මිරිසුයි ලුණු කොළයි දාන්නේ අන්තිමට මේක හොඳට සුවඳ එන්න මේක ටෙම්පරාද කරගන්න ඕනේ ගොඩක් සුදු ලුණු දාන්නේ එතකොට ගොඩක් රසයි විශේෂත්වයක් ඒකෙන් අපි සුදු ලුණු බික් පහක් විතර ඒ කියන්නේ පොඩි ලුණු ගෙඩියක් ලොකු ලුණු ගෙඩියක්ම වගේ සුදු ලුණු ගෙඩියක්ම වගේ අපි දාගත්තා ඊළඟ ගින්දර ටිකක් බලන්න ගින්දර වැඩි කරගන්න එපා මේක දුඹුරු පාට කරගන්න ඕනේ නැහැ අපිට මම හැමතිස්සෙම කියන්නේ සුවඳ එනකන් ඉන්න කියලා සුවඳ එනකන් ඉන්නවා කියන්නේ ඒකේ තියෙන අමු ගතිය නැති වෙනවා කියලා එතකොට තමයි ඒකේ රස එළියට එන්නේ. දැන් හොඳට සුවඳ එනවානේ. දැන් මෙන්න මේ තරමට බැදෙනම ඇති. මම බලනවා. දුඹුරු පාට වෙලා නැහැ දැන්.
මේ වෙලාවට අපි තක්කාල දානවා ලුණු ටිකයි මේවත් චුට්ටක් දාන ලුණු කල ඒක පාට වෙනස් වෙන නිසා අපි අන්තිමට ඉතුරු ටික දාමු දාලා මේ හදාගත්ත සෝය සෝස් එකම කවලම් කරලා දාගත්ත දානවා දැන් පොඩ්ඩක් මේක දිය කරගන්න මේ කෝන් ෆ්ලවර් යටට යනවා ටිකක් වෙලා තියෙනකොට නේද ඔව් ඒක නිසා එක හොඳට කවලම් කරගන්න ඕන දැම්ම දාන්නේ අපි මේක පොඩ්ඩක් නටන කන්නේ මේ බලන්න දැන් පේනවා නේද මේක නටනවා දැන් ආපෝ සැරයක් ওই කෝන් ෆ්ලවර් ටික දිය කරගමුද අපි ඒක නිකන් අඩියට බහිනවා හැමතිස්සෙම දාන වෙලාවට ඒක කවලම් කරගන්නවා දැන් හිමින් හිමින් එකට දාන්නකෝ මේ බලන්න මේක උකු වෙන හැටි ලුණු කොළවල පාටක් දැන් ගිහිලා තියෙන එකයි මම භාගයක් දැම්මේ මේක දාපු ගමන් ඔෆ් කරන්නත් හොඳ නෑ නිකන් එතකොට පිටි රහ වගේ එනවා ඒක චුට්ට දැන් අඩු ගින්දරේනේ අපි ඉන්නේ. ඒ වගේම මේ චීන කෑමවලට වෙනම විශේෂ මේ සුවඳක් තියෙනවානේ. අපි ඒ තල තෙල් සෝයා සෝස් දැන් පේනවනේ යන්තම් මේකනේ හැඳ නැවැත්වම නටනවා. ඒ කියන්නේ දැන් හරි. අපි දැන් ලිප ඔෆ් කරා. මම ලිප ඔෆ් කරලා තියෙන්නේ. දැන් අපි කරන්නේ ඔගලන් වැඩිපුර සැරට කන්න කැමති නම් මිරිස් කපලා දාගන්න පුළුවන් මේ තායි මිරිස් දානවා නම් හැබැයි කරල් දෙකක් විතර දාන්න එක හරි සැරයි දැන් පේනවන්නේ නිකන් ෂයින් වෙනවා පේනවද ඒක දැන් අපි කරන්නේ පෙර ඉතුරු කරගත්ත දුණු කොළ ටික දානවා හැබැයි ওই ටික තියාගන්න අපි මේක මේ විදියට බෙදන්න පුළුවන් වම්බුට ෂේප් එකේ දේසියක්ම හම්බුණාම මේක බෙදන්න සුවඳින්ම කියන්න පුළුවන්නේ මේක රස ඇති කියලා. අනිවාර්යයෙන්ම රස ඇති. හරි දැන් අන්න අපි මේක බෙදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ මොනවද මේ හදන්නේ? මම දැන් බොක් චොයි වලින් රස කෑමක් හදලා තියෙන්නේ. බොක් චොයි වලින් රස කෑම. ඔව්. එතකොට ඒක හදුනේ දෙයි කියලා දෙන්නත්ද? අපි ඊළඟ වීඩියෝ එකේ කියලා දෙන්නම් දැන් මං හිතුවා පුරුදු විදියට ඔය කහබත් හදන්න නැතුව චීන ක්‍රමයට මේ වගේ රස කෑම වේලක් හදාගත්තොත් එන අමුත්ත කවුරුත් කැමති වෙයි කියලා. නෑ දැන් ඔය මෙනකොට ඒ කතිය බලයි පුදුම වෙයි මොනාද මේ අමුතු විදිහ කෑම ටිකක් තියෙනවා. ඔව්. මේක හදන විදිය නම් මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. හරි එතකොට මේ මේක මොකටද? දැන් අපි කෑම වේලක් තිය හදන්නේ. ඉතින් සලාදයක් නැතුව හොඳ නෑ. මම සලාදකුත් හදලා තියෙන්නේ මම ඒක ගේන්න. නොට මේක කොහොමද හැදුවේ? අයි මතක නැද්ද අපි මේක හදලා තියෙනවා ගොඩක් අය ආස වුණා මේ චාසල දෙක. අපි කලින් හදලා තියෙනවානේ. ඉතින් ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ විදිහටම හදලා මෙන්න මේ විදිහට කෑම මේසයක් පිරියල කරගන්න පුළුවන් වුණා. ඕ මම හිතන්නේ ගොඩක් අය ආස වෙයි කියලා. මොකද හැමෝම අපි එකම දේවල්නේ අපි කන්නේ. ඉතින් වෙනස් දෙයක් කන්න කැමති කෙනෙකුට මේ වගේ හරි ඉක්මනට හදාගන්න පුළුවන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. අපි කලින් හදලා තියෙනවානේ වෙන දවස්වලට කෑම එහෙම නැහැ ඉදාම අමුතු වෙන දවසටම මේ සේරම දේවල් හදලා තියාගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ සම්පූර්ණ කෑම වේලක් තියෙනවා. මාළු තියෙනවා, කොළ జాතියක් තියෙනවා, එළවලු තියෙනවා. එතකොට සලාදයක් තියෙනවා. මේ හැම දෙයක්ම එකතුනම මං හිතන්නේ තව තව ගොඩක් රස කෑම හදලා තියෙනවා අපි නේද? චීන ක්‍රමයට හදන රසාල බැදුමක් හදලා තියෙනවා. ඒකට උනන් ඒවත් හදලා මේසි තවත් ලස්සන කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න එහෙනම් ඔයාලට තියෙනවා ඔන්න දැන් අද ඉඳන් හදන්න පටන් ගන්න රසමු රස කෑම ටික චීන ක්‍රමයට. ඉතින් අනිවාර්යයෙන්ම මේ කෑම ටිකට අනිවාර්යයෙන්ම ගෙදරින් කුංචියයි. ඒ වගේම ගෙදර තියෙන අමුත්තු හැම කෙනෙක්ම ආස වෙයි සහ ඔයාව අගයන්න පටන් ගනී. මොකද මේක හරිම වෙනස් දෙයක් නේ. ඉතින් එහෙනම් අද දවසේ අපිත් එක්ක මේ වගේ රසම රස මිනිස් ගොඩක්
බෙදා හදා ගන්න අපිත් එක්ක එකතුන අනුමාජිට බොහොම ස්තුතියි. ඉතින් ආයි දවසක අපි මේ විදිහටම තවත් රසමු රස රෙසිපි එකක් අරගෙන එන්න හැමදාමත් එකතුලා ඉන්න සියලු සරුත් එක්ක.